දෙදස් පහළවෙත් මේ වගේ මාර්ථික ප්‍රපාතියක් තියෙන අවස්ථාවක අපි එකතු වෙලා රටක් හැදුවා. නමුත් ජනතාව ඒ ලැබුණ දේ සැහැල්ලුවට ලක් වෙලා ඒක ඕනේ නැහැ කියලා අපි රටක් ඕනේ කියලා අද රටකුත් බඩකුත් දෙකම නැතිලා තියෙනවා. ඒ වගේ වාතාවරණය තුලින් ආවේගශීලීව කටයුතු කරලා ඒ ලැබුණ ප්‍රතිඵලයෙන් අද පේන්න තියෙන වැටීම අපි නැවත යථා තත්ත්වයට පත් කරන්න ඕනේ. මේක කතාවකින් සීමා වෙන්නේ නැහැ. මේක ක්‍රියාවට දාලා මේ වැටලා තියෙන ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත් කරන්න ඕනේ. මේවා කුහකකමින් කතාවෙන් කයිවාරුවෙන් හරියන්නේ නැහැ. දැන් වැටලා තියෙන තැනින් අපි ඔක්කොම නැගිටලා ඉදිරියට ගමන් කරන්න ඕනේ. මම තනි පුද්ගලෙක් වශයෙන් කටයුතු කරන්නේ නැහැ. රටක් වෙනුවෙන් කරන්න පුළුවන් හොඳ දේවල් තියෙනවා අපි කරනවා. යම් විදියකින් මිනිස්සු වැරදි අවබෝධයක් ගත්තා. දැන් තේරිලා තියෙනවා. දැන් ඒක හරියාකාරව නිවැරදි කරන්නේ මොකද්ද? මොකද අපි සියලු දෙනා මාත්ම ගෞරව තියෙනවා. ඒක කටයුතු කරන්නේ කොහමද? ඉතින් ඒව තුළින් අපි රටක් හදන්න ඕනේ. අහිංසක පීඩිත ලක් වෙලා තියෙන මිනිසුන්ගේ ඒ පීඩනය නැති කරන්න ඕනේ. ඒක කොහොමද කරන්නේ කියලා. මේ විකල්ප දේවල් තියෙනවා. ඒගොල්ලෝ එකම දේ තමයි කඩ කඩ යන ඒවා විතරනේ. ඉතින් ඒ වගේව දැන් ඇවිල්ලා ඒවා කතා කරනට වැඩි අපි ඒවා ගැන කතා කරන්නේ නැතුව රටේ සමස්ත ජනතාව කොහොමද ගෙනියන්නේ කියන එක විතරක් එක පක්ෂයක වෙනසක් කරන්න බෑනේ. ඔක්කොම එකතු වෙලා වැඩ කරන්න තියෙන වෙලාවක ඒගොල්ලන්ට ඉතින් කරපු දේවල් දැන් තේරෙනවා ඇති. ඉතින් මොනවද වෙන්න තියෙන්නේ කියලා ඉදිරිය ගමන් කරද්දී දැන් වෛරෙන් ගෙල වැඩක් නැහැ. දැන් තියෙන්නේ ජනතාවට කොහොමද මේව කරන්නේ. අපි එදා රුපියල් 10,000 පඩි දුන්නම hina වුණා. අද ඒ අය තාම ඒක නිමෙ ජීවත් වෙන්නේ. අපි එදා පෙට්‍රල් 155 තිබමනකොට අපි ඒක 122 අඩු වුණා, hina වුණා. අද 500 ගන්නකොට දැන් මොනවද කියන්නේ? එදා තියෙන පාරිභෝගික බාන්න 10ක් අපි අඩු කරා, hina වුණා. ඒ කොත්තමල්ලි වගේ දේවල් අඩු කරේ කියලා අපිට hina වුණා කට්ටිය. අද ඒවා 100-500 වැඩුණාම මොනවද කියන්නේ? අපි ඒ දන්න නිසායි කතා කරේ. ඒ නිසා මේ රටේ ආර්ථිකය හදන්න අවුරුදු ගණනක් යනවා. ඒක නැති කරන්න තප්පර 5ක් ඇති. අන්නේ වැටුණ තැනින් ආයෙත් නැගිටින්නේ කොහොමද කියන එක තමයි අපි බලන් තියෙන්නේ.